ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. වෙනත වගේම අපි සූදානම් පැත්ත ගියත් ඇත්ත කියන්නට අද හිරු රාත්‍රියේ හතෙන් ඔබ හමුවන මම සාරංගපතිරණ. මම ප්‍රසාද නිවන්තිකා විජයරත්න ප්‍රථමයේ නවදහනිය හිරු ප්‍රවෘත්ති සිරස්තල වෙත. අවුරුදු උදාවට රටම සූදානමින් සුබ මුහුර්තිය 7:48ට සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන්හෙලේ අවුරුද්දට සියල්ල සූදානම් අවුරුදු සමය තුල මේ මත් රියදුරන් 688ක් අත් අඩංගුවට සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදාවීමට ඇත්තේ තවත් හෝරාවකටත් අඩු කාලයක් උදාවන අලුත් අවුරුද්ද නැවුම් හැඟීමකින් පිළිගැනීමට ලක්වාසීන් බලා සිටින්නේ නොයිවසිල්ලෙන්. දවසේ පුවත සූර්ය මංගල්‍ය ලෙසින්ද හැඳින්වෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද මෙරට ජනතාවගේ ප්‍රමුඛතම සංස්කෘතික උත්සවයයි. හෙළ ක්‍රමය අනුව සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම අලුත් අවුරුදු උදාව ලෙස සලකනවා. හෙළ සංස්කෘතිය විදහා දක්වන අලුත් අවුරුදු උත්සවයේ විශේෂත්වය වන්නේ මුළු රටක් එක්ව එක වේලාවකදී ලිපගිනි මිලවීම, ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර සිදු කිරීමයි. අද අපරභාග 1:24ට ආරම්භ වූ පුණ්‍ය කාලය හෙට පූර්වභාග 2:12 දක්වා යෙදී තිබෙනවා. පුණ්‍ය කාලයේ ආරම්භයත් සමග ජනතාව සියලු වැඩ අතහැර ආගමික වතාවත් තුළ නියලුණු ආකාරයයි මේ. අපරභාග 7:48ට යෙදෙන සුබ මුහුතින් සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදාවනවා. සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් මහා සංඝරත්නය ජනාධිපතිවරයා සහ අග්‍රමන්ත්‍රීවරයා ඇතුළු දේශපාලනඥයින්ද සුබ පැතුම් පණිවිඩ නිකුත් කර තිබෙනවා. ලබන්නා වූ නව වසර රාජ්‍ය නායකයාණන් ඇතුළු දක්වැසි සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්, බර්ග ආදී සියලු ජාතීන් අතර සමගිය සමාධානය සතුට පිරි වාසනාවන්ත සෞභාග්‍යමත් වර්ෂයක් වේවා කියලත් හිතසිතින් ප්‍රාර්ථනා කරනවා. මෙතර සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙන්නේ වෛරයෙන්, ද්වේෂයෙන් අනිකාදෙස බලන දැසෙහි මෙත් කරුණා සිසිලස ගලා යන සුබ අලුත් අවුරුද්දක් උදා වේවා යන්න තම ප්‍රාර්ථනාවයි බවයි. එමෙන්ම රජයේ මුලපුරණ ලද මතින්තර රටක් ගොඩනැගීමේ සත්ක්‍රියාවට සක්‍රීයව දායක වීමට මෙම අවුරුද්ද යොදා ගන්නා ලෙසද ජනාධිපතිවරයා ලක්වාසියන්ගෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම අපේ අලුත් අවුරුද්ද සමරන්නේ සුබ ආරංචියක් යහපාලනයත් ව්‍යවස්ථා සංශෝධනයත් ඇතුවයි අපි ඉදිරියට ගමන් කරන්නේ. සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් අපි සියලු දෙනාම එකතු වුණා. ඔබ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියා මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. පසුගිය අමිහිරි අත්දැකීම් අමතක කර සියලු ජාතීන් අතර යහපත් සම්බන්ධතාවක් ගොඩනැගීමට සියලු පාර්ශ්වයන් එක් විය යුතු බව අලුත් අවුරුදු පණිවුඩයක් නිකුත් කරන විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා පවසනවා. අපේ අලුත් අවුරුද්ද තරම් සංහිඳියාවේ සහ එකමුතු ගමේ වෙනත් ප්‍රායෝගික අවස්ථාවක් ලෝක කිසි තැනක නැති බව මගේ විශ්වාසය. ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා. මෙතර අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ඇමරික එක්සත් ජනපදයේ පෙන්වා දෙන්නේ රටක් ලෙස දීර්ඝකාලීන සංවර්ධනය වෙත පියනගන ගමනේදී ශ්‍රී ලංකාවට මිත්‍රත්වයේ දෑත් දිගු කරන බවයි. සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කේන්ද්‍ර කරගත් සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන්හෙලේ අවුරුදු විශේෂ වැඩසටහන ආරම්භ වීමට තවත් ඇත්තේ ස්වල්ප වේලාවක් පමණයි. එහි නවතම තොරතුරු දැනගැනීමට දැන් අප සජීවීව සම්බන්ධ වෙනවා හිරු අවුරුදු විශේෂ වැඩසටහන් පරිශ්‍රයේ සිටින රෝෂිණි විජයසිරි සමකේන්න. ඕ ප්‍රසාදී, සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙලේ අවුරුදු මංගල්‍යය බොහොම ජයට සමරන්නට සියලුම වැඩ කටයුතු සම්පාදනය කොටහමාරයි. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ මේ මහා ප්‍රාසංගික අත්දැකීම ඔබට සමීප කරන්නට රංගන ශිල්පී ශිල්පිනියන් 100කට අධික පිරිසක්, ඒ වගේම නර්තන ශිල්පීන් 100කට අධික පිරිසක් දායකත්වය ලබා දී තිබෙනවා මේ මහා ප්‍රාසංගික අත්දැකීම වර්ණවත් කරන්නට, විචිත්‍රවත් කරන්නට. ඒ වගේම තමයි අද රැය පහන් වනතුරු හිරුත් සමග අත්වැල් බැඳගෙන මේ සුපිරි ප්‍රාසංගික අත්දැකීම බිඳගන්නට එන්නට කියලා අප ඔබට බොහොම ලෙංගතු ආරාධනා කරනවා. ඒ වගේම තමයි සඳහන් කරන්නට ඕනේ තවත් විනාඩි කිහිපයකින් අලුත් අවුරුද්දක් උදා වෙනවා. ඒ ලබන්නා වූ අලුත් අවුරුද්ද ශ්‍රී ලංකා වාසී සියලුම දෙනාට සිරි සුබ අලුත් අවුරුද්දක් වේවායි කියලා හිරු ප්‍රවෘත්ති වෙනුවෙන් අප ඔබට ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි රෝෂණී තොරතුරු ගෙනාවාට.
ලොව පුරා ධනවත් පුද්ගලින්ගේ සහ සමාගම්වල වත්කම් සැඟවීමට නීති උපදේශන ලබා දුන් බවට චෝදනා එල්ල වී ඇති පැනමාවේ මොසෙක් ෆොන්සේකා ආයතනයේ මූලස්ථානය එරට බලධාරීන් වටලා තිබෙනවා. එරට නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාළ සමාගම නීති විරෝධී කටයුත්තක යෙදී ඇද්දැයි සැවීම මෙම වැටලීමේ අරමුණ බවයි. පැනමා සංවිධානාත්මක අපරාධ පිළිබඳ විමර්ශන ඒකකයේ නිලධාරීන් ඊයේ පසරුවේ මොසෙක් ෆොන්සේකා නීතිඥ ආයතනය වැටළුවේ එරට පොලිසියේ දැඩි ආරක්ෂක රැකවල් මැදේ. පසුගියදා ජර්මානු පුවත්පතක් මගින් මොසෙක් ෆොන්සේකා ආයතනය සතු ලිපිගොනු මිලියන 11.5ක් එළිදක්වමින් සඳහන් කළේ මුදල් විශුද්ධීකරණයට හා බදු ගෙවීමෙන් නිදහස් වීමට මෙම ආයතනය සිය සේවාදායකින්ට උපදේශන ලබා දී ඇති බවයි. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන්, ප්‍රවීණ බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් ඇතුළු රටවල් 30ක තවත් පුද්ගලින් සිය වත්කම් සැඟවීමට මොසෙක් ෆොන්සේකා ආයතනයේ සහය ලබාගෙන ඇති බව සඳහන්. ඒ අතර ශ්‍රී ලාංකිකයින්ද සිටින බව අනාවරණ කළේ අයර්ලන්තයේ අයිරිෂ් ටයිම්ස් පුවත්පත විසින්. ඊයේ මහබැංකු අධිපතිවරයා සඳහන් කළේ පැනමා ලිපිගොනුවල නිරවද්‍යතාව ප්‍රථමයෙන් සොයා බලා චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලාංකිකයින් පිළිබඳවද පරීක්ෂණ පවත්වන බවයි. ගත වූ පැය 36ක කාලය තුළ බීමත්වරය පැද වූ පුද්ගලින් 300කට ආසන්න පිරිසක් අත්අඩංගුවටගෙන තිබෙනවා. රථවාහන හා මහමාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතා සඳහන් කළේ එළඹිලි 24 වෙනිදා දක්වා බීමත්වරය දුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි. අවුරුදු සමයේ බීමත්වරය දුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මෙහෙයුම් ආරම්භ කළේ පසුගිය 10වනදා සිටයි. ඒ අනුව 10වනදා සිට අද පෙරවරු 6 දක්වා අත්අඩංගුවට ගෙනු බීමත්වරය දුරන් සංඛ්‍යාව 688ක්. ඉන් බහුතරයක් යතුරුපැදිකරුවන් වන අතර එම සංඛ්‍යාව 380ක්. මෙතෙක් අපි බීමත් සියදුරන් පරීක්ෂා කිරීමේ මෙහෙම දියත් කළා වගේම අපි 20 වෙනිදාට ඔබට යනවා. මොකද 21 වෙනිදාත් නිවාඩු පිටනවා මේ අවුරුද්ද අපේ අය ඉවර කරන්නේ එළඹෙන 24 වෙනි ඉරිදායින්. අපි ඒ වෙනකම් මේ මෙහෙම නවත්තන්නේ. ශ්‍රී ලංකා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටු ක්‍රියාකාරී සමාජිකත්ව එකමුතුව අද රාජකාරිවලින් බැහැර වී වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා. ඒ වැටුප් වැඩි කිරීම ඇතුළු සිය ඉල්ලීම් වලට බලධාරීන්ගෙන් විසඳුම් නොලැබුණු බව පවසමින් ශ්‍රී ලංකා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටු ක්‍රියාකාරී සමාජිකත්ව එකමුතුව පවසන්නේ ලබන 16 වෙනිදා දක්වා රාජකාරිවලින් බැහැර වී වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවයි. ලංකාව පුරා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 687ක සමාජිකයින් 2061 දෙනෙකු ඊට එක්ව සිටිනවා. මැදි මාසයකට රුපියල් 7500ක් මෙන්න මේ කරුණු මත පදනම් කරගෙන අපි රාජකාරියෙන් බැහැර වෙනවා. මේ කාලය තුල අපි රජයට මතක් කරන යම් අනුතරක් නොතින් ඒ වගකීම් බාර ගන්න ඕන රජයේ පාර්ශවය. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයත් සමග දිවයිනේ ප්‍රදේශ රැසක අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග අසල වෙනදා දක්නට ලැබුණු මුරකරුවන් අද දක්නට ලැබුණේ නැහැ. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රට වටා හිරෝ. සිංහල දෙමළ අරුත් අවුරුද්දට සමගාමීව හික්කඩුවේදී සංචාරකයන් වෙනුවෙන් අද දිනේ පුරා අලුත් අවුරුදු උත්සව සංවිධානය කර තිබුණා. අපරණ පළුගස්සව වෙහෙරගල විහාරස්ථානයේ ආසන්නයේ ඊ රාත්‍රී නිදන් හැරීමට සූදානම් වූ අදාළ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ඇතුළු සිව් දිනකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට බහර දී තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති විහාරාධිපති හිමියන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය හිමි නමක් වන අතර විහාරස්ථාන දායක සභාවේ ලේකම්වරයා සහ මාළඹේ ප්‍රදේශයේ ආයුර්වේද වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකුද අත්අඩංගුවට සැකකරුවන් අතර වනවා. හිරු රාත්‍රී 7:00 සමගනීමටයි මේ සූදානම. පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්සන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. තවත් ටික වේලාවකින් උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැම දෙනාට සාමය සතුට සෞභාග්‍ය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා හිරු ප්‍රවෘත්ති අංශය අපි හැමදෙනාම සුපැතුම් එක් කරනවා. අපි යලිත් හමුවන්නේ රාත්‍රී 9:30ට. අයිබෝවන්.